සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ software hacks සිංහල tutorial channel එකට. අද මම කතා කරන්නේ Gmail. එහෙමත් නැත්නම් Google Mail ගැන. මම Gmail එකක් කොහොමද create කරගන්න කියලා කලින් ඔයගොල්ලන්ට කතා කරා. ඒකේ video එකේ link එක මම ඔයගොල්ලන්ට පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වගේම මම ඒකෙදි කිව්වා මම Gmail එක සම්බන්ධ විදිහට tutorials ගැන බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිසා අද මම කතා කරන්නේ මේ Gmail එක කියන්නේ මොකක්ද කියලා. මම මුලින්ම යනවා Google Chrome එක හරහා Gmail එකේ account එකට. Eke jo kalo na pei na mati, ma kalo na pala weni eke di create kara pu email leka tamai mati enne, eke man select kan na ma, ida passe e kalo password deka hana ma, mena mei widira tamai api Google leka sign in wenne, ida so kalo na pei na mati Gmail leka open nuna, me Gmail leka yatterma kata kara na godak debal tiyano. මම අද කතා කරන්න යන්නේ මේකේ කෙටි හැඳින්වීමක්. නමුත් මේ හඳුන්වා දෙන සමහර කොටස් ගැන මම ඉදිරියේදී විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මම මුලින්ම කතා කරන්නේ මේ Google එකේ මේ වම්පස. මෙන්න මේ කොටස. මේ කොටසට කියන්නේ navigation pane කියලා. මේ කොටස ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ Gmail කියනකට වම්මත පැත්තෙන් ඉරි තුනක් main menu කියලා පෙන්වන්නේ. ඒක click කළයින් පස්සේ ඔයාලට පේනවා ඇති. Navigation pane එක සම්පූර්ණයෙන්ම hide වුණා. ඒ කියන්නේ ඒක icon එක විතරක් පේන විදියට ඒක hide වුණා. නමුත් ඒක උඩට ගියයින් පස්සේ ඒක නැවතත් අපිට පේනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ Gmail කියලා Gmail එකේ picture එකක් පේනවා ඇති. මේක click කරයින් පස්සේ අපි Gmail එකේ කොතන හිටියත් නැවත Gmail එකේ මුලටම පැමිණෙනවා. මම ඔයගොල්ලන්ට උදාහරණයක් පෙන්වන්නම්. මම send කියන තැනට යනවා. එතකොට මෙතන වෙනස් වෙනවා. නමුත් ඊට පස්සේ මම මෙතන click කළයින් පස්සේ නැවත normal විදියටම මුල් තත්ත්වයටම පත් වෙනවා. ඉගාවට මම කතා කරනවා මෙතන මේ compass කියලා ඔයාලට පේනවා ඉතින් කතරේක ලකුණක් පේනවා මේ compass කියන එක අපි යොදා ගන්න අපි new mail එකක් create කරනකොට මම ඔයාලට පෙන්නන්නම් click කරනවා මෙතන පේනවා ඉතින් new mail to subject එක මෙතනින් දානවා ඊට පස්සේ මෙන්න මෙතන click කරයින් පස්සේ connect cc කරනවා නම් cc කරන්න පුළුවන් bcc කරනවා නම් bcc කරන්න පුළුවන් මෙතනින් send කරන්නේ මෙතන attachments ඒ වගේ දේවල් ගැන මම ඔයාලට ඉදිරියට කතා කරන්නම් මම cancel කරනවා ඉගාවට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති navigation pane එකේ මම කලින් කිව්ව inbox කියලා එකක්. ඒ inbox කියන්නේ ඕගොල්ලන්ට කෙනෙක්ගෙන් එන mails store වෙන තැන. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කවුරු හරි mail එකක් එවුවොත් ඒක එන්නේ ඕගොල්ලන්ගේ Gmail එක තුල තියෙන මේ inbox කියන කොටසට. මේ mail එක පෙන්නන්න මෙන්න මේ කොටසේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකම මේ starts knows කියන දෙකක් තියෙනවා. මේ දෙක ගැන මම ඉදිරියේදී කතා කරනවා. ඊට පස්සේ send items. ඔයා කෙනෙක්ට mail එකක් යවනවා නම් මෙන්න මේක තුලින් තමයි මේ mail එක send වෙන්නේ. ඔයාලන්ට යවපු mails මෙතනින් බලා ගන්න පුළුවන් මේ send කියන එක click කළායින් පස්සේ. draft draft එක කියන්නේ ඔයගොල්ලෝ කෙනෙක්ට දාන mail එකක් අතරමඟදී සේව් කරලා ඒ කියන්නේ පස්සේ ඔයගොල්ලෝ නැවත ඒක සම්පූර්ණ කරලා යවනකන් සේව් කරලා ස්ටෝර් කරගෙන තියාගන්න මේ draft කියන එකේ. ඊට පස්සේ more කියන එකක් තියෙනවා. ඒකට ගේම් පස්සෙත් තියෙනවා. ඔයගොල්ලෝ මේ chat කියලා එකක් තියෙනවා. important less ඊට පස්සේ all mail මෙතනින් ගන්න පුළුවන්. categorize තියෙනවා. මේ දේවල් ගැන මම ඉදිරියේදී කතා කරනවා. මේකේ මේ chats කියන එක විතරක් මම කතා කරනවා මෙතනදී. chats කියන එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ පල්ලෙහින් පේනවා ඇති testing කියලා මෙතන මේ active mark එකක්. මගේ gmail එකේ නම පෙන්වන්නේ testing කියලා. ඔයාලා gmail එකේ නම එතනින් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මෙන්න මේ විදිහට උඩට හැදන් ආවයින් පස්සේ මෙන්න මේක හරහා ඔයගොල්ලෝ දන්නවා ඇති Google chatting software එකක් තියෙනවා hangout කියලා. අනේ hangout එකෙන් වෙන එකම තමයි මෙතනින් වෙන්නේ. මෙතනින් chat කරන්න පුළුවන් Google එක හරහා. මම ඒක නැවත පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටස මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ ඔයගොල්ලන්ට එන inbox mail, ඔයගොල්ලෝ send කරන mail, ඊට පස්සේ ඔයගොල්ලන්ට එන social ඒවා, promotional ඒවා, ඔක්කොම මෙන්න මේ හරහා තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙනවා මෙන්න මේ එක කොටසකට කියන tab එකක් කියලා. මේ tab එකෙන් වෙන්නේ primary කියන එකට ඔයගොල්ලන්ට එන යන mails ඔක්කොම ටික මේක පෙන්නනවා. ඊට පස්සේ මේ social කියන එක මේක Google එකෙන් ඇත්තටම filter කරලා දෙන්නේ. මේ social කියන එකට තමයි ඔයගොල්ලන්ගේ YouTube subscribe කරපු දේවල්, ඊට පස්සේ YouTube අලුතෙන් නොටිෆිකේෂන් එන ඒවා, FB එකේ යන නොටිෆිකේෂන්, අන්න ඒ වගේ සෝෂල් දේවල් මෙන්න මේකෙන් සෝෂල් මීඩියා වලින් එන දේවල් තමයි මෙන්න මේකෙන් ගොඩනගන්න පෙන්වන්නේ. මෙන්න මේ ප්‍රොමෝෂන් කියන එකෙන් එක එක ප්‍රොමෝෂන්ස්, ඒ ප්‍රොමෝෂන්ස් වර්ග තමයි මේකෙන් පෙන්වන්නේ. ඒගොල්ලෝ Google එකෙන් මේක ෆිල්ටර් කරලා ඒගොල්ලෝ මෙතනට දෙනවා. මේකේ තව ටැබ්ස් ඕපන් කරන්න පුළුවන්. ඒ මොනවද කියලා මම ඔයගොල්ලන්ට ඉදිරියේදී කතා කරන්නම්. ඊළඟට ඔයගොල්ලන්ට එතන මුඩින් පේනවා ඇති සර්ච් මේල් කියලා. ඔයගොල්ලන්ට මොකක් හරි මේල් එකක් සර්ච් කරන්න ඕන වුණොත් මෙන්න මෙතන ඒක ටයිප් කළායින් පස්සේ ඔයගොල්ලන්ට මේ මේල් එක සර්ච් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේල් බොක්ස් එකේ මේල් 1000ක් තියෙනවා නම් ඕගලන්ට අවශ්‍ය මේල් එක මෙතන සර්ච් කළා ඒක අනිවාර්යයෙන්ම මෙතනට පෙන්නනවා ඊට පස්සේ ඒකම ඕගලන්ට මෙන්න මෙතනින් පෙන්නනවා ඇති ඊතල දෙක ඕගලන්ට පේනවා ඇති අලුත් මේල් සහ ඕගලන්ගේ පරණ මේල් මේ account එක අලුත් නිසා මේකේ mails ගොඩක් නැහැ. ඒ නිසා මෙතන මේ mails ගාන මෙතනින් count වෙන ගාන පෙන්වන්නේ. ඒ වගේම මෙතන mails ගොඩක් ගියයින් පස්සේ next page එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලුත් mails වලට එන්නේ කොහොමද, පරණ mails වලට යන්නේ කොහොමද කියලා මෙතනින් ඔයගොල්ලන්ට ඒක select කර ගන්න පුළුවන්. ඒකම ඔයගොල්ලන්ට පේනවා ඇති
දකුණු අත පැත්තේ මෙන්න මේ උඩ මෙන්න මේකට කියන්නේ ඇවටායක කියලා. මෙන්න එතනට ගියයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති එතන යටින් පෙන්නනවා. ඔයගොල්ලන්ගේ ඊමේල් එක පෙන්නනවා. ඊට පස්සේ ඒක මම ඔයගොල්ලන්ට ක්ලික් කරලා පෙන්නන්නම්. ක්ලික් කළායින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ගේ මෙතන ඊමේල් එකේ ප්‍රොෆයිල් පිච්චර් එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට ඊමේල් එකට ප්‍රොෆයිල් පිච්චර් එකක් දාන්න පුළුවන්. දැන්ට මගේ කී පිච්චර් එකක් නැහැ. ඒකයි මෙහෙම පෙන්නන්නේ. මෙන්න මේ තැන ක්ලික් කරලා ඔයගොල්ලන්ට තියෙන ෆොටෝ එකක් චේන්ජ් කරගන්න සහ අලුතෙන් ෆොටෝ එකක් දාගන්න පුළුවන්. යටින් ඔයගේ ඊමේල් එක පෙන්නනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ ඒකෙම යට තියෙනවා add another account කියලා. එතකොට ඔයාට වෙන account එකක් මේකට add කරගන්න පුළුවන්. මොකද ඊට පස්සේ account එකට ඔයගොල්ලන්ට shift වෙන්න පුළුවන්. ඊළඟට මෙතන sign out කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට Google Mail එකෙන් ඉවත් වෙන්න ඕන නම් මේ sign out මත ක්ලික් කළා නම් හරි. ඊගාවට මම ඔයගොල්ලන්ට පෙන්නනම් ඒ දකුණු අත පැත්තේම මෙන්න මෙතනින් තියෙනවා items 4ක්. ඒක මේ පළවෙනි එක කතා කළොත් calendar එක. මෙන්න මේකට තමයි Google calendar එක කියන්නේ. ඒකෙදී calendar එකේදී මෙන්න මෙතන ක්ලික් කරත් ඔයාලා බලා ගන්න පුළුවන් calendar එක. ඒ වගේම calendar එකම අපිට සම්පූර්ණ මෙනින්ම පිටුවකට ගන්න පුළුවන් open new tab ගියොත් මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පේනවා ඇති. ඒක මේ රතු පාට line එක පෙන්වන්නේ අපි දැන් ගත කරන්නේ මොන කාලයේද කියන එක. ඒ කියන්නේ මෙන්න මේ time එක මෙතන පෙන්වනවා. මම cancel කරනවා. ඊට පස්සේ මොනව හරි specials දේවල් තියෙනවා නම් ඒව මෙතන පෙන්වනවා. ඊට පස්සේ මාසෙට අදාළ පෝය දිනවල් අනිත් නිමාඩු දිනවල් මෙතනින් පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ today කියන එක tiny තියෙන මේ ඉරි තුන click කළායින් පස්සේ එතන ෂෙඩියුල් ඩේ සිලෙක්ට් කැලෙන්ඩර්ස් කියලා වෙනම පෙන්නනවා. ඩේ එක ගියන් පස්සේ ඩේ එක අද දවසේ අපිට ඕන තැනක රිමයින්ඩර් එකක් තියාගන්න පුළුවන්. මෙතනින් ඕන තැනක් ක්ලික් කළොත් එතනින් අපිට ටයිටල් එකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඊට පස්සේ එතන ටයිම් එකයි ඒ අපිට අවශ්‍ය ටික එතනින් දාගෙන ඒක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ට් කැලෙන්ඩර්ස් ගියන් පස්සේ එතනදී අපිට අවශ්‍ය මොනවද බර්ත්ඩේස් ටෙස්ටිං ඊමේල් හොලිඩේස් ඒ ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉවෙන්ට් එකක් තමන්ට මොකක් ඉවෙන්ට් එකක් මෙන්න මේක හරහා ගිහිල්ලා ක්‍රියේට් ඇන් ඉවෙන්ට් කියන එක හරහා ගිහිල්ලා තමන්ට අවශ්‍ය ඉවෙන්ට් එකක් මොකක් හරි ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින්ම ඔයගොල්ලෝ ටයිම් එක සිලෙක්ට් කරලා පෙන්නුවේ අන්න ඒ වගේම ඒකම මෙන්න මෙතනින් ක්‍රියේට් ඉවෙන්ට් එකට ගියන් පස්සේ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන කීප් කියලා එකක් තියෙනවා. ඒ කීප් කියන එකට ගියන් පස්සේ මෙන්න මේක තමයි notes. ඔයාලට notes දාගන්න පුළුවන්. මම මේ දාලා තියෙන මීටින් කියලා අන්න ඒ වගේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් take a note කියලා note දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පල්ලහින් task කියලා එකක් තියෙනවා. ඒක click කළායින් පස්සේ මෙන්න මෙතන task එකක් ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. add task select කළායින් පස්සේ මෙන්න මේ මෙතන අයිනක් select කළායින් පස්සේ title එක දාලා detail එක දාලා ඔයාලට ඕන task එක සහ date එක time එකත් select කරගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන get add-ons කියලා පොඩි කතර ලකුණක් පේනවා. ඒක select කළායින් පස්සේ ඔයගොල්ලන්ව ගෙනියනවා මෙන්න මේ වගේ තැනකට G Suite Marketplace කියලා. ඒකෙදි තියෙනවා ඔයගොල්ලන්ට Google වෙතින් දෙන විවිධ apps වර්ග. ඒකේ ෆ්‍රී ඒවත් තියෙනවා, ෆ්‍රී නොවන ඒවලුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඒකෙන් ඒ දේවල් ෆ්‍රී දේවල් එහෙම මේකට add කරගන්න පුළුවන්. මම ඒ දේවල් ගැන පස්සේ කතා කරන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකම පේනවා ඇති මෙතන මේ උඩින් මෙන්න මේ වගේ 39 app වෙනවා. ඒතනට කියන්නේ Google apps කියලා. Google එකේ තියෙන apps තමයි මෙතනින් පෙන්වන්නේ. ඊළඟට මෙන්න මේ ස්ථානේ settings. මේ settings සම්බන්ධව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මෙතන මේගොල්ලෝ ඉතාම සරල දේවල් ටිකක් පෙන්වන්නේ. මේ theme එක වෙනස් කරන්නේ කොහොමද මම නිකන් එකක් කරලා පෙන්වන්නම්. මම මෙන්න මේක select කරනවා. ආර පේනවා ඇති theme එක වෙනස් වුණා Google එකේ. ඒක නැවත ගන්න ඕන නම් මෙන්න මේ default එක click කළායින් පස්සේ normal විදියට වෙනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේකේ අන්තර්ගත වෙනවා. ඒදවල අපි පසුව කතා කරමු. මොකද මේ see all settings එකට ගියායින් පස්සේ මම නිකන් පෙන්නනම් ඕගලන්ට මෙතනින් පෙන්වනවා labels inbox ඊට පස්සේ accounts and import ඊට පස්සේ accounts and import ඊට පස්සේ offline themes අර අතන පෙන්වුවා ටික මෙතනත් පෙන්වනවා මේගොල්ලෝ. ඊට පස්සේ මෙන්න මේක තුලට ගියායින් පස්සේ අපි ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඊමේල් එක උඩට ගියායින් පස්සේ මේ අයින්ට ගියායින් පස්සේ මේ කොටස් හතරක් පෙන්වනවා ආකයිව් කරන්න ඩිලීට් කරන්න. ඊට පස්සේ මේක අන්රීඩ් කරන්න පුළුවන්. රීඩ් කරපුව එකක් නම් අන්රීඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ zoom කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි ඒ ඊමේල් එක ඉස්සරහට යනකොට මෙන්න මේ කොටුවක් තියෙන කොටුවෙන් ඒ ඊමේල් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ සිලෙක්ට් කරගත්තයින් පස්සෙත් මෙන්න මේ වගේ උඩින් එනවා කොටසක්. ඒකෙදිත් මේ තියෙන සරලවම ඩිලීට් කරන්න ආකයිව් කරන්න ඒ ටික. අනිත් එක තමයි මේ ඊමේල් එක ගත්තයින් පස්සේ ඊමේල් එකේ මේ සමහර ඊමේල් වල දැන් මේ ඊමේල් එකේ මේ ඊමේල් එකේ එක නැහැ. මෙන්න මේ ඊමේල් එකේ තියෙනවා මේ දෙකක් කියලා. ඒ කියන්නේ ඊමේල් එකේ ඇතුලේ අපි රිපීට් ඊමේල් ඒගොල්ලන්ට යවලා තියෙනවා දෙකක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ ඊමේල් එක ඇතුලේ කන්වර්සේෂන් එකක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ මේක තනි ඊමේල් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක ඇතුලේ මේ බෝල්ට් වෙලා තියෙන ඊමේල් උත් තියෙනවා. බෝල්ට් වෙලා නැති ඊමේල් උත් තියෙනවා. මේ බෝල්ට් වෙලා තියෙන ඊමේල් වලින් කියන්නේ මේක තාම රීඩ් කරලා නැහැ කියන එක. ඒ කියන්නේ අන්රීඩ් ඊමේල් කියන එක. මේ මේ වයින් කියන්නේ හයිලයිට් වෙලා තියෙන ඒවායින්
මේවා දැනටම කියවලා අවසන් වෙච්ච එක ගැන රීඩ් වෙච්ච කියන දේවල්. ඒ වගේම මේ මේල් එක ඉන්න අතරතුර ඕගොල්ලන් නැවත අලුත් මේල් ආවද කියලා බලා ගන්න ඕන නම් මෙන්න මේ උඩින් තියෙනවා රීෆ්‍රෙෂ් කියන බටන් එක ඒක සිලෙක්ට් කළාම ඒක රීෆ්‍රෙෂ් වෙනවා. එතකොට නිව් මේල් තියෙනවා නම් අලුත් මේල් තියෙනවා නම් උඩින් ඕගොල්ලන්ට ඒක පෙන්වනවා. හොඳයි එහෙනම් මේ වගේ ඉතාමත්ම මම සරල දේවල් ටිකක් තමයි කතා කළේ ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යයිම කියලා හිතන එදිනදා ජීවිතේදී. මම මේක ගැන වැඩිදුර දේවල් කතා කරනවා ඇත්තටම මින් ඉදිරියට තියෙන ටියුටෝරියල්ස් වලදී. මම හිතනවා ඔයගොල්ලන්ට මේක ඉතාම ප්‍රයෝජනවත් වුණා කියලා. ඒ වගේම මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක් කරලා දාන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ට මම අලුතෙන් video එකක් upload කරපු සැනින්ම ඒක බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි නැවත video එකකින් හමු වෙනතුරු සිළු දනාට සුබ දවසක්.